නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ නමකගේ ලෝකේහි පහළ වුණ දිනය අපි කාටත් ඒකාන්තයෙන් උත්තරීතර දිනයක්. ඒ වෙසක් පොහෝ දිනය සමීපේ හිතියාගෙන ඒ වෙසක් සිසිලස අප සමීපේ හිතියාගෙනයි කවුරුත් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. ටිකක් වෙනස් කාල පරිච්ඡේදයක ලෝකේටම බලපාලා තියෙන වසංගත තත්ත්වයක් හමුවේ බෞද්ධයින්ට වෙසක් පොහොය කියන සුවිශේෂ දිනේ කවුරුත් සැනසille තමන්ගේ හිතේ නිවීම ඇති කරගන්නට උත්සාහවත් වෙන කාල පරිච්ඡේදයක්. වෙසක් උත්සවයේ පසුගිය අවුරුදුවල අපි දැක්ක පසුගිය දශකයේ තුලම යම්කිසි උත්සව ශ්‍රීයක් ගන්නවා. ඒක වියුත්තක් නෙමෙයි, ඒක නොවියුත්තක්. උත්සවශ්‍රීයක් කියන එකෙන් අදහස් කළේ සින්දු කියමින් නටන කානිවල් එකක ස්වරූපයක් ගන්නවා නම් වෙසක් උත්සවය ඒක ඇත්තෙන්ම අපේ සංස්කෘතියට ගැලපෙන දෙයක් නෙමෙයි, ඒක නොවියුතු දෙයක්. වෙසක් කියනකොටම අපේ ජන සමාජගත දේ වෙනස් වෙලා අපේ ජන සමාජයට පහුගිය කාලයේ තුල ඇති වෙලා තිබුණේ වෙනස්ම ආකාරයක සංකල්පයක්. වෙසක් උත්සවයට වැඩිය තරුණ පිරිසට නම් දන්සල් මතක් වෙනවා කිව්වොත් මම හිතන්නේ අපි නිවැරදියි. ඒ වගේම තුෂ්ටි ප්‍රමෝදයෙන් තන තන ඇවිදීම කියන එක සිහිපත් වෙනවා කිව්වොත් ඒකත් නිවැරදියි. නොඑක් උත්සව සංගීත ප්‍රසංග පැවැත්වීම පිළිබඳව අදහස් බොහෝ පිරිසකට ඇති වෙනවා කිව්වොත් ඒකත් ඒ අවුරුද්දවලදී සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා. ඇත්තටම වෙසක් දවසක් කියලා කියන්නේ එහෙම කළ යුතු, එහෙම කරන දවසක්ද? එහෙම නැතිනම් අපිව තව පිරිසක් විසින්, නැතිනම් අපේ සංස්කෘතියට බලපෑම් කරන පිරිසක් විසින් ඒ தത്വයට ඇද දෙමුවාදයි කියන එක පිළිබඳව අපි ටිකක් නුවණින් මෙනෙහි කරන්නට වෙනවා. මොකද බෞද්ධයින් හැටියට වෙසක් උත්සවයක පරමාර්ථය, වෙසක් පොහොය දවසක පරමාර්ථය අපි තේරුම් අරගෙන හිටියද ජන සමාජයක් විදිහට කියන එක ප්‍රශ්නකාරී. මම හිතන්නේ ඔබ බොහෝ පිරිසක් නම් වෙසක් පොහොය දවසට සිල් සමාදන් වන අය. නමුත් අපේ ජන සමාජ ප්‍රධාන වශයෙන්ම තරුණ පිරිසගේ ඉඳලා පොඩි දරුවන් දක්වාම, ඒ වගේම බොහෝ අය අතර පවුලේ විනෝද සමයක් ලෙස තමයි වෙසක් කාල පරිච්ඡේදය පිළිබඳව සමාජගත වෙලා තියෙන්නේ මේ පහුගිය කාලයේ පුරාවට. ඒ කියන්නේ මේ දශකයක පමණ කාලයේ පුරාවට. ඇත්තට මේක නොවිය යුතු දෙයක්. වෙසක් උත්සවයක් කියලා කියන්නේ, නැතිනම් වෙසක් පොහොය දවසක් කියලා කියන්නේ එබඳු තැනකට නෙමෙයි. ආධ්‍යාත්මික නිවීම ගැනයි බුදුදහම තුල කතා කළේ. ඒ ආධ්‍යාත්මික නිවීම සංහිඳියාව ඇති කරගන්නට අවශ්‍ය පසුබිමයි මේ කාල පරිච්ඡේදය තුල ඇති විය යුත්තේ. ඒ නිවීම උරුම කරගත්ත, නිවීම අවබෝධ කරගත්ත ඒ ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේගේ මේ ලෝකයට බිහිවීම. ඒ වගේම ඒ සම්මා සම්බුද්ධත්වයේ ස්වයම්භූ ඥාණයෙන් ඒ උත්තරීතර ධර්මය අවබෝධ කර ගැනීම. අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පෑම. මෙන්න මේ කියන කාරණා ටික අනුව තමයි අපි වෙසක් උත්සවය කියන දේ, නැතිනම් වෙසක් පොහොය දවස කියන දේ බෞද්ධයෙක් ලෙස අපි වැදගත් කොට සලකන්නේ. එහෙනම් ඒ සියල්ලක්ම ආධ්‍යාත්මික වටිනාකමක් තියෙන දේවල්, ආධ්‍යාත්ම කේන්ද්‍ර කරගත්ත දේවල්. එහෙනම් පින්නතුනි, අපි ආධ්‍යාත්මික කේන්ද්‍ර කර ආධ්‍යාත්ම කේන්ද්‍ර කරගත් අවස්ථාවකදී බාහිර භෞතික ලෝකේ තවත් උත්සවයක් ලෙස සමරලා ඒක නැතිනාස්ති කරනවා නම් ඒක විනාශයක්. මම හිතනවා ඒ විනාශය කරා ගමන් කරපු අපේ බෞද්ධ ජන සමාජයේ අපිව විනාශය කරා දක්වගෙන ගියපු ඒ ක්‍රමවේදයට තිත තියන්නට කාලය එළඹිලා තියෙනවා. ඒ නිසා
මේ වෙසක් උත්සවය ගෝලීය වසංගත තත්ත්වයක් නිසා වන්නට පුළුවන්. ඔබට පුළුවන් නම් ඔබේ නිවසේ ඉඳලම බොහෝම කල්පනාවෙන් යුක්තව, ඉතාම සිහියෙන් යුක්තව, ඒ වගේම ඉතාම නුවණින් යුක්තව කටයුතු කරන්නට. ඒක ඉතාම වැදගත්. මේ වෙසක් පොහොයේ ඉඳලා ඊළඟ වසරේ වෙසක් පොහොයට කලින් කොහොම හරි ධර්ම අවබෝධය කරනවා, ධර්මයේ තුල මගේ ජීවිතය දියුණු කරගන්නවා, ධර්මයේ තුල මගේ වැඩිම කොහොමද කියන එක පිළිබඳව මෙනෙහි කරනවා කියලා ඔබට පුළුවන් නම් තමන්ගේ ධර්මය හා අනුව ගිය මානසිකාරය ගැන ටිකක් අවධානය යොමු කරන්නට, ඒ අනුව තමන්ගේ චිත්තසංතානය පිළිබඳව යමක් තේරුම් ගන්නට පුළුවන් නම් පින්නතුනි මේ කාල පරිච්ඡේදයෙන් ඔබ උපරිම ප්‍රයෝජන නෙලාගත් එක් බවට, ඵල නෙලාගත් එක් බවට පත් වෙනවා. ඒ නිසා අප ඔබට ආරාධනා කරනවා මේ වෙසක් පොහොය දවසේදී තමන්ගේ ගෙදරට වෙලා උතුම් වූ සීල සමාදානයෙහි නිරත වන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්න, භාවනා කරන්න, චිත්තාදිෂ්ඨානයන් නැති කරගන්න, ඊළඟ වෙසක් උත්සවයට පෙර ධර්මයේ තුල මෙපමණකින් හෝ මම දියුණු වෙනවා, මාර්ගඵල අධිගමයක් හෝ ලබනවා, නොයසේනම් මම මේ වගේ සිල්වතෙක් ගුණවතෙක් බවට හෝ පත් වෙනවා, මෙබඳු වැරදි සහගත දේවල් මගේ ජීවිතයෙන් මම ඉවත් කරගන්නවා කියලා හෝ ඔබ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නෙකු බවට පත් වෙන්න. ඒ විදිහට කටයුතු කිරීම තුළ මේ පවත්නා තත්ත්වයේ හැමවෙත් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්නෙක් බවට පත් වේවි, ධර්මය අනුවත් ඔබ නුවණැත්තෙක් බවට පත් වේවි. එනිසා ඔබට ඒ පිළිබඳව පුංචි සිහිපත් කිරීමක් කළේ ඒ කාරණාව ගැන ඔබේ අවධානය නිරන්තරයෙන් යොමු කරන්නයි.